රටක් හැටියට අද දවස අපට ඉතාම සුබවාදී දවසක්. ඒ සුබවාදී දවසේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මහා ගැටුමක්. ජනතා විමුක්ති පෙරමුණ මේ ගැටුමට නායකත්වය දෙනවා. ගැටුම යන අතරේ කඳුළු ගැස් යන අතරේ අපේ ජංගම දුරකථනයට SMS එකක් එනවා. ප්‍රංශයේ පැරිස් නුවර අද US බිලියන 5.8ක ණය ගිවිසුමේ අවසන් එකඟතාවයට පැමිණලා ගිවිසුම අත්සන් කරයි කියලා පණිවිඩයක් එනවා. ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කොළඹට වැඩිම සෙනඟ ගෙනෙලා මිනිහක් මරාගෙන අද රටට වෙනස් පණිවිඩයක් ගෙනෙන්න උත්සාහ කරපු මොහොත. උන් උත්සාහ කරේ ජනාධිපති කාර්යාලයට යන්න. පොඩ හිතන්න මීට වසර එකහමාරකට කලින් අපේ රට තිබුණ තත්ත්වය. අපේ රටේ සංචිත US මිලියන එකක් නෑ අපි ළඟ. තෙල් ටික නෑ, ලයිට් ටික නෑ. එවැනි පසුබිමක් තුල රට ස්ථාවර වෙලා, රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා, සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා, ශ්‍රමිකයන් රටට ආයෝජනය වෙනක වැඩි කරලා, අද රට නැවත දවන්ත සංවර්ධනයක් කරගෙන මේ රට ඉදිරියට යන වෙලාවේ තමයි මේ රාජ්‍ය සේවකයන් උසිගන්වලා මේ ජනතා විමුක්ති පෙරමුණ සහ සජබ් මේ උද්ඝෝෂණය කරගෙන යන්නේ. මම හැමදාම අභියෝග කරන රුකුමාර සනාක මහත්තයාට මේ රට ගොඩනගන වැඩපිළිවෙල ඔබට පුළුවන් නම් කියන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පර්මිට් එක දෙන්නේ නැහැ. ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිවරු 3 දෙනෙක් නඩත්තු කරන එක නවත්තනවා. රජයේ ඇමතිවරුන්ට කොළඹ දෙන නිල නිවාස නවත්තනවා. මේ වගේ මන්ද බුද්ධික මානසික ලෙඩ්ඩු මේගොල්ලන්ට හැමදාම තියෙන්නේ විසිල් විතරයි බල්ටි නැහැ. මේ රට ගොඩ ගන්න පුළුවන් ප්‍රකම නායකයා රනිල් වික්‍රමසිංහමැතිතුමා විතරයි කියලා. ඒ නිසා තමයි පක්ෂයක් හැටර අපි තුමාවට ජනාධිපති කරෙව්වේ. අපි රට ගැන හිතන කණ්ඩායමක් හැටර අපි විශ්වාස කරනවා මුලින්ම ජනාධිපතිවරණයකට යන්න ඕනි. මොනම හේතුවක් නිසාවත් මැතිවරණය කල් දානවයි කියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව තුළ විශ්වාසයක් මතයක් ගොඩ නැගිලා තියෙනවා රනිල් තමයි මිනිහා කියලා. හැබැයි මේ රටේ ඊර්ෂ්‍යාව කුහකත්වයේ තියෙන හැමෝම සුභාරංචියක් කිව්වම ඒකට විරුද්ධක් හරි කෙලවෙන දෙයක්ද කියලා එහෙම හිතන පුරුද්දක් තියෙනවා. අද අසුභ පණිවිඩයක් එන්න හදන වෙලාවේ අද වැඩ වර්ජන රැල්ලක් ගෙනියනවා. අපි 2025 ජනවාරි වෙනකොට වැටුප් විෂමතාවේ නැති කරන්න කමිටුවක් දාලා මාස 3ක් ඇතුළත වාර්තාවක් දෙන්න කියලා තියෙනවා. රටට සුභාරංචියක් එනකොට සජබයට අසුබයි, මාලිමාවට අසුබයි. මේ කණ්ඩායමට අවශ්‍යයි IMF එක කොහොම හරි නතර කරගෙන නැවත ගෑස් පෝලිං ඇති කරන්න, තෙල් පෝලිං ටික ඇති කරන්න ඕන නිසා, බෙහෙත් නැතුව මිනිස්සු මරන්න ඕන නිසා. මේ හැමෝටම පුරුදු අර්බුදයක් දේශපාලනය කරලා මිනිස්සුන්ට ආදරය කරනව නම් දේශපාලඥයෝ විදියට රට බැටිච්ච වෙලාවේ එකට එකතු වෙන්න ඕනි. දියුණු රටක දියුණු ආර්ථිකයක් ඇතුලේ දේශපාලනය කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉගෙන ගන්න කියලා අපි ඇයට ආරාධනා කරනවා. සුභ ආරංචියක් යනුවෙන් ප්‍රදර්ශනය කරන පෝස්ටරය පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි, මං දැක්කා කොත්තු සමාගමකුත් ආරංචිය සුබයි කියලා කොත්තු මොකද දාලා තිනවා. පීසා සමාගමකුත් ආරංචිය සුබයි කියලා දාලා තිබුණා. රෙස්ටොරන්ට් එකකුත් දාලා තිබුණා ආරංචිය සුබයි කියලා වට්ටම් දෙනේ ඒවා. අපිට ඒක තරහක් නෑ කවුරුනොත් ඒක ගත්තට වචනේ. මේ පෝස්ටර් එකක් තියෙනවා ආරංචිය සුබයි 105ක ලයික් කපලා. ආරංචිය සුබයි 103ක ලයික් කපලා. හරි. ඒකට තමයි මේ විසඳුම. ඒ ලයික් කපපු එක නවත්තන එක තමයි. ඒ AI එකෙන් ඔබ තේරුම් ගන්න AI කැමති තව ලයික් කපනවට. AI කැමති තව වතුර කපනවට. මේක විසඳුම් වෙනවට කැමති නෑ. දැන් සුබපණි විදිය කියලා පොහොට් වෙනොත් අපේක්ෂකෙක් එනවා කියලා ඒක සුභාරංචි කියලා උන් කියනවා. දැන් පොහොට්ුවෙන් අපේක්ෂකෙක් දාන්න තීරණය කළා නෑ. මම පොහොට්ුවේ සමාජිකයෙක්. පොහොට්ුව සහයෝගය දෙන්නේ දිනන අපේක්ෂකයෙක්. ඒ නිසා ඒ පෝස්ටර් එක කැලෑ පෝස්ටර් එකක් වෙනත් පාර්ශ්වයක් විසින් ගහපු පෝස්ටර් එකක්.